ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ආරම්භ කරලා දිය ඇලි වලට එකතු වෙලා ගංගාවන් වලට එකතු වෙලා ගල් පර අතරින් දිය සීරාවන් අතරින් ගලාගෙන එන ජල ධාරාවක් වගේ විවිධ හැලහැප්පීම් තුළ එකම අරමුණක් මහා සාගරයට එකතු වෙන්නට ඕනයි කියන ඒ අරමුණ කරා දිව යන දෙයක් වගේ ජීවිතයත් එහෙමමයි. අපි ජීවිතය කොහොම ආරම්භ කළත් කොහෙන් ආරම්භ කළත් අවසානයේදී අපි ස්වාමින් වහන්සේ සමඟ එකතු වෙනතුරු එය හරිම අවිවේකී. එනිසා තමයි සුදු අගස්තුනතුමා කියන්නේ My soul is restless until I rest in thee කියලා. මගේ හදවත අවිවේකී මම දෙවියන් තුල විවේක ගන්නතුරු කියලා. ඒක තමයි ඇත්ත. එනිසා අපි ජීවිතේ කොහොම කොයි විදිහට කොහොම ගියත් කොයි ආකාරයෙන් ගියත් අපේ අවසානීය විය යුත්තේ ස්වාමින් වහන්සේගේ වතට රත දැකීමයි. උන්වහන්සේව හමුවීමයි. ඒ හමුවීම තුළ විතරමයි ඔබටයි මටයි පූර්ණ තෘප්තියක් ජීවිතේ ලැබෙන්නේ. එනිසාම අපි හිතුවා මෙවැනි ජීවිත ගොඩක් තියෙනවා. ආරම්භ කරලා හැලහැප්පීම් තුළින් එහෙන් මෙහෙන් ගල් පරවල වැදිලා මේ විනාශ වෙන්නට ගිහිල්ලා ආය ගොඩ ඇවිල්ලා ජීවිතේ ස්වාමින් වහන්සේව හමු වුණු මොහොතේ පටන් මහා තෘප්තියකින් ප්‍රීතියකින් ශාන්තියකින් ගත කරන ජීවිත. ඒවා මහ පුදුමාකාර හැරවුම් ලක්ෂයන් ජීවිතේ. එහෙම හැරවුම් ලක්ෂයන් තුළින් ජීවිතේ යූටර්න් එකක් අත්දකින මිනිස්සු අපි අතර ගොඩක් ඉන්නවා. මේ පුංචි උත්සාහය එවැනි වූ චරිත ඔබ අතරට අරගෙන එන්නට දෙවියන්ව මහිමයට පත් කරන්නට අදත් අපි සමග එකතු වෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේව මහිමයට පත් කරන්නට ජීවිතේ විවිධ හැලහැප්පීම් තුළින් උන්වහන්සේව අවබෝධ කරගෙන උන්වහන්සේව දැනගෙන උන්වහන්සේව හඳුනගෙන උන්වහන්සේව හමුවීම තුළ ශාන්තිකර තෘප්තිමත් ජීවිත ගත කරන යුවලක් ඔවුන්ගේ ජීවිතය. ඔබ ඉදිරියේ අපි ඉදිරියේ මෙලෙස දිගහරින්නේ දෙවියන් වහන්සේටම ඔවුන්ගේ ජීවිතය මහිමයක් වන පිණිසයි. මම ඔවුන්ගේ ජීවිතය ගැන කියනවට වඩා ඔවුන්ගෙන්ම අපි අහලා දැනගමු. නමින් ශාලිත සහ පුෂ්පා යුවල. ජස්බීරයි ශාලිත. ජස්බීරයි කොහොමද ජීවිතේ? ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඉතා හොඳින්. ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් ඉතා හොඳින් යනවා. ශාලිත ඔයාගේ ජීවිතේ පොඩ්ඩක් ආරම්භය ගැන අපිට කියනවා නම් ඔයා කොහොමද කොහෙන්ද මොනවද කෙරුවේ මොනවද කියලා ඔයාගේ අතීත කතන්දරේ චුට්ටක් අපිට. මම මීගම ප්‍රදේශයේ මම පවුලේ බාල පුතා මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. එතකොට මගේ පාසල් ජීවිතය ආරම්භ වෙන්නේ සෙන්ට් මේරිස් කොලෙජ් මීගම පාසල තුළ. ඉතින් පාසල් ජීවිතයේ බොහොම අරමුණු ඇතිව ඉගෙන ගන්න එන්නේ. ඕලෙවල් පාස් වෙනවා, හොඳට පාස් වෙනවා. ඊට පස්සේ ඒලෙවල්ස් මැතමැටික්ස් කරන්න ඕනි කියලා ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනි කියලා ලොකු ආසාවක් එක්ක මැත්ස් තෝරගන්නවා. ඒක ඉතාම සාර්ථකව ගමන් කරනවා පළවෙනි අවුරුද්ද. හැබැයි පළවෙනි අවුරුද්දින් පස්සෙ මම ලොකු අසුබෑමකට ලක් වෙනවා. හේතුව මම ගොඩක් මියුසිකලට ප්‍රිය කරපු කෙනෙක් නිසා ඒ කාලින්දම්ම ඕලෙවල් කරන කාලින්දම්ම මේ යාළුවොත් එක්ක මේ මියුසිකලට ගොඩක් ඇලුම් වෙන්න පටන් ගත්ත නිසා මට මම හිතන්නේ අර සිහිනයට යම්කිසි බාධාවක් මියුසික් වෙනවා ඒ අවස්ථාවේ. කෙසේ හෝ මගේ ගමන අතරමඟ නැවතිලා මම සංගීතය ඔස්සේ මගේ කටයුතු කරගෙන යනවා. ඉතින් මගේ අම්මා ගොඩක් විරුද්ධ වෙනවා ඒකට. හැබැයි මගේ තාත්තා ගොඩක් සපෝට් කරනවා.
සංගීතය හොයා හදාරනවද නැත්තම්? මම පාසල් වියේදී සංගීතය මට්ටමක හදාරන්න පටන් ගත්තා. හැබැයි ඒක ප්‍රොෆෙෂනල් මට්ටමේ හැදෑරුවේ නැහැ. නමුත් අර යාළුවත් එක්ක එකතු වෙලා පටන් ගත්ත මියුසික් කණ්ඩායමක් හදාගෙන පටන් ගත්ත එකෙන් තමයි ආරම්භය ලෙස ඉදිරියට යන්නේ ෆාදර්. එතකොට ඔයා මියුසිකල් බෑන්ඩ් එකක් එක්ක සම්බන්ධ වෙලා? ඔව්. මොකක්ද බෑන්ඩ් එක කියලා? මේ බෑන්ඩ් එක අපි පටන් ගත්ත ඉස්සෙල්ලාම ඩ්‍රීම් ස්ටාර්ස් කියලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. මීගම ප්‍රදේශම? මීගම ප්‍රදේශයේ පිටිපන මගේ යාළුවෝ කණ්ඩායමක් එක්ක ඒක පටන් ගත්තා. හරි. එතකොට ඔයාගේ වෘත්තිය වෙනවා සංගීතය? මගේ වෘත්තිය සංගීතය බවට පත් වෙනවා ෆාදර්. ඔව්. හොඳයි. පුෂ්ප ෆාද මගේ ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල කියන ඉතාමත්ම දුෂ්කර ගම්මානයක මමත් පවුලේ බාලම දරුවා. එක අවස්ථාවකදී මම බෞද්ධ පරිසරයකින් හැදුණු වැඩුණු කෙනෙක්. මගේ වැඩිමල් සහෝදරයා එයාට මාස 5 එයාගේ ශරීරයේ අති භයානක රෝගයකට ගොදුරු වෙනවා. ඉතින් මගේ අම්මා කියන විදිහට එයාගේ එක පාදයක් පොළවට ගහන්න බෑ. එක පාදයක් පමණයි පොළවට ගහන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මගේ වැඩිමල් සහෝදරයාව රැගෙන අම්මලා අම්මා තාත්තාත් පවුලේ ඥාතිනුත් කරන්න තියෙන හැම වෛද්‍ය ප්‍රතිකාරයක් ඔස්සේම හඹාගෙන යනවා. ඒ අතරේ නොයෙකුත් ඇදහිලි විශ්වාස කෙරෙහිත් ඒගොල්ලෝ පිහිට පතනවා. නමුත් මේ කිසිම දෙයකදී මගේ සහෝදරයව සුව කරගන්න හැකියාවක් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඉතින් මගේ අම්මා කියනවා එක අවස්ථාවක මගේ අයියාට මාස 5 චූටි කිරි බොන දරු පැටියව අම්මා දොස්තරට බාර දෙන්නේ උදේ 6:00. එයාට ශාරීරික ව්‍යායාම සිදු කරන්න අවශ්‍යයි කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තිබුණා. ආයෙත් අම්මගේ දෑතට අයියව හම්බෙන්නේ රෑ 8:00. ඉතින් අම්මා දොස්තරවරුන්ට අඬමින් කියනවා මගේ දරුවා මට දෙන්න කිරි ටික දෙන්න ඔහුගේ කුස පුරවන්න කියලා. නමුත් ඒකටවත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. වෛද්‍යවරු අම්මව ධෛර්යමත් කරනවා, අම්මා පුතා සනීප කරගන්න ඕනේ නම් චුට්ටක් අපිට සහයෝගය දීලා ඉවසීමෙන් ඉන්න කියලා. ඉතින් මේ අමහිරි කටුක අත්දැකීම් තුළ මගේ අම්මා තාත්තා අපි සහෝදරයෝ අනිකුත් දරුවොත් සමග ජීවිතයේ ඉදිරියට යන අවස්ථාවකදී මගේ ගමට එන ඉවැන්ජලිස්ත පූජකතුමි කරහා තාත්තට ජේසු ගැන දැනගන්න ලැබෙනවා. එතනදී ජේසුගේ සුව කිරීමේ බලය ගැන තාත්ත ෆාදගෙන් දැනගන්නවා. ඒ අවස්ථාවේදී තාත්ත තුළ යම් විශ්වාසයක් ගොඩනැගෙනවා. මොකද මේ තාක් දුරට කරපු කිසිම ප්‍රතිකාරයකින් විසඳුමක් නොතිබුණු නිසා මම මෙතෙන්ටත් ගිහිල්ලා මේ ජේසු කියන උත්තමයාණන්ගේ පිහිටවත් පතලා මගේ දරුවව සනීප කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් අවසානයේදී ඒ පූජකතුමා සමග සම්බන්ධ වීම ඔස්සේ මගේ සහෝදරයා සුවය ලබන්න පටන් ගන්නවා. ඉතින් මේ හරහා මමත් මගේ පවුලේ සියලු දෙනත් ජේසුව විශ්වාස කරලා ජේසුගේ බැතිමතුන් බවට පත් වෙනවා ෆාදර්. ජීවිතය කවදාවත් අපි හිතන විදිහට, අපි බලාපොරොත්තු වෙන විදිහට, අපේ අරමුණු සාක්ෂාත් කරගන්නට අපි කොච්චර උත්සාහ කළත් ජීවිතය යන ක්‍රමයක් තියෙනවා. ස්වාමින් වහන්සේ අපිව අරගෙන යන විදිහක් තියෙනවා. උන්වහන්සේ අපිව රැගෙන යන්නේ මොකක් හරි සැලැස්මක් තුළ කියලා අපිට හැඟෙන්නට පටන් ගන්න ගොඩක් පස්සේ. මං හිතනවා ශාලිත සහ පුෂ්පා කියන මේයිවලට ඔවුන්ගේ ජීවිතය මෙහෙම ආරම්භ වෙලා මේ යන ගමනේදී උන්වහන්සේ ඔවුන්ව රැගෙන යන්නේ උන්වහන්සේගේ අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට කියලා ඔවුන්ට දැනෙන්නට පටන් ගන්නට ඇති පස්සේ. අපි ඒකත් විමසලා බලමු. ඔවුන්ගේ ජීවිතයේ මෙලෙසින් ආරම්භ වෙලා ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක ඔවුන්ට ඕන දේ නෙමේ උන්වහන්සේට ඕන දෙයට උන්වහන්සේ ඔවුන්ව කෙමින් කෙමින් යොමු කරන අතර ඔවුන්ගේ ජීවිතයේ ඉදිරියට කුමක් වේද හල බල ශාලිත. ඊට පස්සේ ඔයා බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා ඒ විදිහට යනවා. ඒ කියන්නේ ඔයා ගොඩක් ලෞකික ජීවිතයේ පැත්තට යනවා, නැඹුරු වෙනවා.
මම බෑන්ඩ්ස් කීපයක් ඉදට මම පටන්ගත්ත බෑන්ඩ් එකකින් ඊට පස්සේ ඒකෙන් වෙනත් සංගීත කණ්ඩායමට බැඳෙනවා. ඉතින් ඊට පස්සේ ඒකෙනුත් ඊට පස්සේ වෙන වෙස්ටර්න් බෑන්ඩ් එකකට මම එකතු වෙනවා. ඉතින් අපි ලංකාව පුරා මම හිතන්නේ නුගිය පළාතක් නැති තරමටම අපි හැම ප්‍රදේශයකම මේ සංගීත කටයුතු වල යෙදෙමින් සිටියත් මිනිස්යන් මිනිසුන් අපි නිසා මිනිසුන් ප්‍රීති ප්‍රමෝද වුණත් මම හිතන්නේ මගේ ඇතුළේ හිස්කමක් තිබුණා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ශාලිත බෑන්ඩ් එකක් කියලා ගත්තම බෑන්ඩ් එකක් වටා හැදෙන සංස්කෘතියකුත් තියෙනවා. ඔව්. එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට මේ සමාජ රැල්ලත් එක්ක යන්නනම් ඒ සංස්කෘතියට ඇතුල් වෙන්න ඕන බෑන්ඩ් එකෙක් කෙනෙක්. එතකොට ඔයත් ඒ සංස්කෘතියේ කොටසක්ද? ඒ සංස්කෘතියට හසු වුණා මමත්. ඔකේ. ඔව් ඒ සංස්කෘතියට දැඩි ලෙසම හසු වෙලා හිටපු කෙනෙක්. හැබැයි ඒ සංස්කෘතියේ වැරද්දක් ඒ සංස්කෘතිය තුල ඉන්නකොට අපිට පේන්නේ නැහැ, පේන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට මගේ සංගීත කටයුතු කරගෙන ගියත් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ ප්‍රීතිය අර ස්වාමින්වහන්සේ දෙන ප්‍රීතියක් මගේ ඇතුලේ තිබුණේ නැහැ. එතකොට හිස්කම ගොඩක් ලොකු අඩුවක් ඇතිව තමයි මම අනිත් අයව පිනෙව්වේ. ශාරිත පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. දැන් ඔයා මේ බෑන්ඩ් එකත් එක්ක යනකොට දැන් ඔයා කියන ඔය හිස්කම ඔයා ඒ වෙනකොටත් ජේසුව හඳුනගෙන ජේසුත් එක්ක ගමනක් යන කෙනෙක්ද, නැත්නම් ඔයා සම්පූර්ණ ලෞකිකකරණයට අහු වෙලා එහෙම නැත්නම් බෑන්ඩ් එකේ සංස්කෘතියත් එක්ක ඔයා ඒ පැත්ත ගැන විතරක්ම හිතන කෙනෙක්ද? ඔයාගේ මේ දෙකම තිබුණාද? එහෙම නැත්නම් ඇත්තටම ජේසු ගැන ලොකු ආදරයක් තිබුණා, ජේසුව දන්නවා. නමුත් අර ජේසුගේ අර උපරිම සැලැස්මට මම අයිති වෙලා තිබුණේ නැහැ මම හිතන්නේ. මොකද මම මගේම මගේ ශක්තිය සහ මගේ මම කියනව කෙනාගේ කාරණාව මත තමයි ජීවිතේ ගොඩ නැගුනේ. ඉතින් ජේසුව දන්නවා. නමුත් ජේසු හැරලෙස හඳුනගෙන හිටපු කෙනෙක් උනේ නෑ මම. හොඳයි. එතකොට ඔයාට දැනෙන හිස්කමත් එක්ක මොකද වෙන්නේ? ඒ හිස්කමත් එක්ක මම එක්තරා කාලයක මේ මියුසික් කරලා හරියන්නේ නැහැ කියලා මම රට යන්න ඕනේ කියලා තීරණයක් ගන්නවා. ඒකත් එක මම ඩුබායි දේශයට යනවා රැකියාවකට. මගේ තාත්තා ඒ රැකියාවට හදලා දෙනවා. පොඩි බාධා කිරීමක්, මියුසික් කරලා හරියන්නේ නැහැ කියන කාරණාව ඔයාගේ හිතට එන්නේ හුදු ඔයාට තිබුණු හිස්කම නිසාද, නැත්නම් ඔයා උපයපු දේ මදි කියලා ඔයාට හැඟුණ නිසාද? ඇත්තටම උපයපු දේ මදි කියලා හැඟුණ නිසා. ඔව්. ඒ නිසා ඔයා රට යන්න තීරණය කළා. රට ගිහිල්ලා මම ඒ වැඩ කරන ආයතනය තුළ මට රට යාම මගේ පළවෙනි වතාවේක ලොකු අත්දැකීමක්. මට ගොඩක් හෝම්සික්, ඒ කියන්නේ අම්මා තාත්තා අතහැරීම අතහැරලා ඉඳීම එක්ක ගොඩාක් පීඩාකාරී තත්වයකට මුහුණ දුන්නා. එතකොට ඒ ආයතනයේ සිටින ඉන්දියන්ස්ලා, එතකොට ඒ බංග්ලාදේශ අය, ඒ කණ්ඩායමත් එක්ක වැඩ කිරීම ඉතාමත් අපහසු අමාරු කාර්යයක් බවට පත් වුණා. මම නැවත හැරියෙන්න මම ලියුම් ගණනාවක් තාත්තට ලිව්වා, මට මේක කරන්න බැහැ, මාව නැවත ගන්න කියලා. ඉතින් නමුත් ඉලක්කයක් ඇතිව ගිය නිසා මට යම් කාලයක් එතන ඉන්න වුණා. ඒ ඉදීමත් එක්ක අර මං ගත්තේ මෝඩ තීරණයක් වගේ කියලා, මං ඇයි මෙහෙම දෙයක් කරේ කියලා නැවත ලොකු පසුතැවීමක් මගේ හිතේ ඇති වුණා. ඉතින් මේ කාරණා එක මම අඬමින් තමයි මේ මට ගොඩක් අපහසුතා එතන දෙනවා කියපු සැලරි එක මට හම්බුනේ නැහැ ඒ ගානට. ඉතින් ඒ වගේ පීඩා මැද්දේ යන විට මට දවසක මේ බයිබලයක් හම්බ වෙනවා කියවන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ ලොකු වෙනසකට මාව පරිවර්තනය වෙන්නේ අන්නේ අත්දැකීමත් එක්ක. ෆාදර්, ජීවිතේ හැම මොහොතකම අපිට ජීවිතේ යන්න අරමුණක් නැති වෙනකොට කාන්තාර අත්දැකීමක් කියන කාරණාව අපි හැමෝගේම ජීවිතවල තියෙනවා. අපි කියනවා මේකද ඩෙසර්ට් එක්ස්පීරියන්ස් ඉන් ලයිෆ් කියලා. අපි ජාන් ඔෆ් ද ක්‍රොස් ඩාර්ක් නයිට් ඔෆ් ද සෝල් කියන පොතේ බොහොම ලස්සනට විස්තර කරනවා මේ ඩෙසර්ට් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ. හැම කෙනෙකුගේම ජීවිතයේ අඳුර, ආත්මික අඳුරක්
ඇති වෙනවා. ඒ අවස්ථාවේදී යන්න අරමුණක් නැහැ. කරන්න දෙයක් නැහැ. අරගලයක් විතරයි තියෙන්නේ. හිතේ හිස්තැනක් විතරයි තියෙන්නේ. දෙනෙත කඳුලක් විතරයි තියෙන්නේ. බලාපොරොත්තුවේ සුසුමක් විතරයි තියෙන්නේ. මේ අවස්ථාවේදී අපිට අපේ ආධාරයට හැම විටම ස්වාමින් වහන්සේ එනවා. ශාලිතරත් එවැනිම වූ අත්දැකීමක්. ජීවිතයේ අසරණ වෙලා තන් වෙලා දුරු රටක මොකද කරන්න කියලා බලාපොරොත්තු වූ කිසිම දෙයක් එයාට ලැබෙන්නේ නැති මොහොතේදී ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ වචනය ගෙනල්ලා දෙනවා. වචනය තුළ පෝෂණය වෙන්න, වචනය තුළ බලාපොරොත්තුවක් ඇති කරගන්න, වචනය තුළ ජීවිතයේ සුවයක් ලබන්නට. මම හිතනවා ඒක ඔහුගේ පළවෙනි හැරවුම් ලක්ෂ්‍යය වෙන්නට ඕන ජීවිතේ. ස්වාමින් වහන්සේගේ වචනය තුළ ඔහුට ලැබුණු ඒ අස්වැසිල්ල. මම හරි පුෂ්පා ෆාද, මම ෆාදගේ කතාවත් එක්ක ගොඩාක් එකඟ වෙනවා. ජීවිතයේ අරමුණක් ඉලක්කයක් නැති වුණාම ජීවිතේ කාන්තාරයක තනි වෙනවා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මොකද මම ඒ අත්දැකීම් තුළ ගමන් කරපු කෙනෙක්. මම ඕලෙවල් ඉතාමත්ම හොඳින් සමත් වෙනවා. මගේ පාසලේ හොඳම රිසල්ට් ඕලෙවල් ගන්නේ මම. ඉතින් එතනදී මට බලාපොරොත්තුවක් ඇති වෙනවා. මම කවදක හරි මගේ සිහිනයක් තියෙනවා මම වෛද්‍යවරියක් වෙන්න ඕනි කියලා. මගේ සිහිනය වෛද්‍යවරියක් වෙන්න උනත් ෆාද මම උසස් පෙළ හදාරන්න, ඒ අංශයෙන් උසස් පෙළ හදාරන්න පුළුවන් පරිසරයක නොවේ මම ජීවත් වුණේ. මොකද ඒ වන විට වීරවිල කියන්නේ ඉතාමත්ම අති දුෂ්කර පළාතක්. ඒ සඳහා අවශ්‍ය කරන ගුරුවරුවත් පාසල්වත් ඒ කාලවකවානුව තුළ තිබුණේ නැහැ. නමුත් මගේ ආසාව නිසාම මම තීරණයක් ගන්නවා මගේ දෙමව්පියෝ සමග කතා කරලා. මට යන්න ඕනේ මාතර ගිහිල්ලා නතර වෙලා මට ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී අම්මා තාත්තා කැමති වෙන්නේ නැහැ මාව තනි කරන්න මාතර. ඉතින් නමුත් මගේ ආසාව නිසාම මම මේගොල්ලන් එක්ක කැමති කරගන්නවා. මගේ ආසා ඉල අරමුණ කරා. අන්තිමේදී එතන ගිහිල්ලා ඉගෙන ගන්නකොට මට මාස ගාණක් මම ඒ වෛද්‍යංශයෙන් ඉගෙන ගන්න කාලය තුළ මට ලොකු තනිකමක් හුදකලාවක් දැනෙනවා. මොකද මම ඇවිල්ලා මේ වෙනකොට අම්මා තාත්තා ගමේ හැදුණු වැඩුණු ළමෙක්. ඉතින් අලුත් පරිසරයක්, අලුත් පසුබිමක්, අලුත් යහළුවෝ. ඉතින් මට එතනදී ලොකු තනිකමක් සහ පාළුවක් දැනෙනවා ෆාද. අන්තිමේදී මම මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුවෙන්නේ නැති බව, මොකද මම හුදකලා වීම සමග මම ගොඩාක් නිවස ගැන කල්පනා කරනවා. ඉතින් එතනදී මගේ අධ්‍යාපන කටයුතු හරියට ඉෂ්ට කරගන්න බෑ. ඉතින් මගේ මානසික තත්ත්වය තේරුම් ගත්ත අම්මා නැවත මාව ගෙදරට එන්න කියලා මාව කැඳවගෙන එනවා. ඇවිල්ලා එතනදී අම්මා මට කියනවත් තාත්තා සහ මව මට කියනවා ඔයා සයන්ස් වලින් යන්න එපා, ඔයා මෙහෙට ගැලපෙන කලා විෂය ධාරාවෙන් ඔයාගේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න, එතනදී ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම සහ මගේ තියෙන අසරණකමට මම එතනදී කැමති වෙනවා. කැමති වුණත් ෆාද මම ඒකට කැමති වෙන්නේ අසරණකමට මිසක් මගේ කැමැත්තෙන් ආසාවෙන් නෙවෙයි. මොකද මගේ ආසාව වෙනම ඉලක්කයක් කරා යන්න ඕනේ නිසා. මෙන්න මෙතනදී තමයි ෆාද මගේ ජීවිතේ ඉලක්ක වැරදින්න ගන්නෙ. මට මගේ ජීවිතේ වැරදින්න ගන්නෙ. එතන ඉඳලා මම හැම වෙලෙම ඒ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන ගියත් මම ඒක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි, ආසාවෙන් නෙමෙයි. ඉතින් කොහොම හරි මම ඒ ලෙවල් විභාගය කලා විෂය ධාරාවෙන් පෙනී ඉඳලා මම සමත් වෙනවා. නමුත් මට කැම්පස් යන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. බොහොම සුළු ලකුණු ප්‍රමාණයකින් මට ඒ ආසාවත් අහිමි වෙලා යනවා. අන්තිමේදී මම කල්පනා කරනවා මගේ බලාපොරොත්තු ගොඩක් දැන් අසාර්ථක වෙලා තියෙනවා. මගේ ජීවිතයට වටිනාකමක් නැහැ. මොකද්ද මගේ ජීවිතය? දැන් මං කවුද වෙන්න ඕනේ? මම කොහෙටද යන්න ඕනේ කියන තර්කය මගේ සිතුවිලි මගේ තරුණ වයසත් එක්ක මට එන්න ගන්නවා. එතකොට ඒ තරුණ අවස්ථාවේදී මම ගොඩක් තරුණ තරුණියෝ තමන්ගේ ජීවිතයේ අරමුණ හොයන්න ගන්නවා. තරුණ අවස්ථාවත් ඉතින් මමත් ඒ වයසේදී මමත් හොයන්න ගත්තා මගේ ඉලක්කය මොකක්ද, මගේ අරමුණ මොකක්ද, මම යන්න ඕනේ කොයි දිසාවටද කියලා. නමුත් අවාසනාවකට මගේ ජීවිතේ මම තැබුවව හැම අවස්ථාවක්ම ෆාද අසාර්ථක වෙනවා. දෙමව්පියෝ මගේ තාත්තා අවස්ථා කීපයකදීම මාව රැකියා කීපයකටම සම්බන්ධ කරන්න උත්සාහ දරනවා. නමුත් ඒ හැම දෙයක්ම මට දිගටම කරගන්න බැරුව මම ආපස්සට හැරිලා නිවසට එනවා.
ඉතින් අන්තිමේ දෙක දවසක මමගේ ජීවිතේ කලකිරලා හොඳටම මම කල්පනා කරනා මගෙන් මගේ දෙමව්පියන්ට සිදුණු සේවයකුත් නැහැ මේ රටට සමාජයට සේවයකුත් නැහැ මාව ජීවත් කරන්න ඕනි තවම මගේ අම්මා තාත්තා මොකද මේ වෙනකොට මගේ තාත්තා ස්ථිර ආදායම් මාර්ගයක් කරන වෘත්තියක නෙමේ නීරිලා හිටියේ. ඉතින් මේකත් මගේ මනසට ලොකු වදයක්. තාත්තා මගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට ඕනි. මම මෙච්චර වැඩිමල් දරුවෙක් වෙලත් තවම මම්මගේ දෙමව්පියෝ බලා ගන්න ඕනේ වයසක ඉන්න දරුවෙක් වෙලත් තවම දෙමව්පියන්ට සිද්ධ වෙනවා මාව බලා ගන්න. මේ වගේ මානසික සිතුවිලි තෙරපි මැද්දේ ෆාද මම මගේ ජීවිතයේ තීරණයක් ගන්නවා මම මේ පොළවෙන් සමු ගන්න ඕනේ. එතකොට මගේ අම්මට තාත්තට මං ගැන තියෙන බර නැති වෙලා ආවි කියලා එක් අවස්ථාවක මම්මගේ ජීවිතය නැති කරගන්න උත්සාහ දරනවා. නමුත් ජේසු මට ආදරය කරන නිසා ජේසු ඒ මරණී අනතුරින් මට මැරෙන්න නොදී ජේසු මාව පුදුම ආකාරයෙන් බේරගන්නවා මගේ ජීවිතයට අතගසලා. ඉතින් මම ගෙදර ඇවිල්ලා ටික කාලයක් මේ විදියට මගේ ජීවිතය ගත කරමින් ඉන්න මොහොතක තමයි මට ශාලිතව එක අවස්ථාවකදී මුණ ගැහෙන්නේ. හදයි මට බාධා කරන්න හිතෙන්නේ නැහැ. මොකද තමන්ගේ ජීවිතයේ අරමුණු බලාපොරොත්තු හැම දෙයක්ම නැතිවීම තුළ ජීවිතයේ විනාශය හමුවේ. ජීවිතයේ සමු ගැනීම ඉදිරි මරණය අභියස ජීවිතයක් දෙන්නට පුළුවන් ස්වාමින් වහන්සේට විතරමයි. ඒක ඒ ජීවමාන අත්දැකීම ඔබත් සමග බෙදා ගන්නකොට ඔබට දැනෙන්නට ඇති. ජීවිතයේ බලාපොරොත්තු නැති වෙන හැම අවස්ථාවකම උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙනවා. ජාකොබ්තුමාගේ හසුනේ ස්වාමින් වහන්සේ අපිට ජාකොබ්තුමා මගෙන් කියනවා, "Hope that you put in the Lord will never be put to shame. The hope that you keep in the Lord will never be put to shame." ස්වාමින් වහන්සේ තුළ තියෙන බලාපොරොත්තුව කිසිම දවසක ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒ බලාපොරොත්තුව ඔවුන් දෙන්නව ලැජ්ජාවට පත් කරවෙන්නේ නැහැ. ශාලිත එහෙම යනකොට ජීවිතේ මේ ආකාරයෙන් මගේ ජීවිතේ වෙනස් පැත්තකට යොමු වෙන්න පටන් ගත්තා. විශේෂයෙන් දෙවියන්වහන්සේගේ වචනේ කියවීමට මට ලැබුණු අවස්ථාව. ඒකේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දාවිත් රජතුමාගේ ගීතාවලියේ 150 වෙනි පරිච්ඡේදය තමයි ඇත්තටම මගේ එතනේ තමයි මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ සැලැස්මට හැරෙන්න පටන් ගත්ත තැන. ඒකේ ගීතාවලිය 150 වෙනි පරිච්ඡේදයේ මියුසික් සංගීත භාණ්ඩ සංගීතය ගැන ගොඩක් විස්තර කතා කරනවා. කුඩා වේනාවෙන් මහ වේනාවෙන් කෙගිනි රබාණෙන් හඩති අත් වලින් උස් නද දෙන අත්සල් වලින් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ යුතුයි කියලා. අනිවාර්යයෙන්. එතනදී මට මගේ ලොකු මගේ අතුලහන්ත සිතිවිල්ලක් එනවා. මං මගේ හැකියාව මම මෙච්චර කල් පාවිච්චි කරා. මට දැන් මගේ මුළු මියුසික් ටැලන්ට් එක හැකියාව ජේසු වෙනුවෙන් විතරක් මට පාවිච්චි කරන්න තියෙනවනේ කොයිතරම් උතුම්ද කියන සිතවිල්ලක් මගේ ඇතුලේ නිතරම කැරකෙමින් මාව ඒ පැත්තට හරවමින් පුදුම විදියට මාව පාලනය කරන්න පටන් ගන්න තිය සිතවිල්ල. ඔයා ඒ කියන්නේ මම මියුසික් අතාරින්න එපා මියුසික් කරන්න. දැන් මියුසික් අතෑරලා ආවේ. මියුසික් කරන්න හැබැයි මං විදිහට මියුසික් කරන්න. මං ගැන ගයන්න. මගේ ආදරය ගැන ගයන්න. මගේ ප්‍රේම ගැන ගයන්න කියන සිතුවිලි වලින් තමයි මාව ඩ්‍රයිවින් පටන් ගත්තේ ඉතින් ඉඳන් ෆාද. ස්වාමීන් වහන්සේගේ කැඳවීම හරි පුදුමාකාරයි. මෙච්චර කාලයක් ශාලිත මිනිස්සුන්ව සතුටු කරන්නට හුදු විනෝදයක් තෘප්තියක් විතරක් නේ. ශාරීරික විනෝදයක් සහ බොහොම ලෞකික තෘප්තියක් මිනිස්සු තුළ ඇති කරන්නට ගායනා කරපු ශාලිතව ස්වාමීන් වහන්සේ කැඳවෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ගායන්නට උන්වහන්සේ වෙනුවෙන් වයන්නට. එතනින් පස්සේ ශාලිත එතනින් ඒ කමිට්මන්ට් එකත් එක්ක කැපවීමත් එක්ක තාමත් ඉන්නේ ඩුබයි වල. මම ඩුබයි වල. එතකොට මම ඩුබයි වලින් එන්න සිද්ධ වෙනවා. මොකද මගේ කොන්ට්‍රැක්ට් එක ඒගොල්ලන් අලුත් කරේ නැහැ. මාව ඒගොල්ලන් ඉග්නෝර් කරා ප්‍රතික්ෂේප කරා. ඉතින් මට ලංකාවට එන්න වෙනවා. ඉතින් මම ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණුණ මොහොතේ පටන් නැවත මගේ මිත්‍රයන් කණ්ඩායම මාව නැවත සංගීත කණ්ඩායමට යොමු කරගන්න ගොරකු වෙස්සක් දරනවා.
මම ඩුබායි ඉඳන් ගෙනාවු කීබෝඩ් එක පවා මම අන්තිමට මම බොරු කිව්වා මේ ඒක වික්කයි කියලා. ඒක මම සංගවගෙන හිටියා හේතුව මම ගත්ත අර තීරණයට ඒක බාධා කරන නිසා. මේ ආකාරයට මම ස්වාමීන් වහන්සේගේ අර දුන්නව සිතත් එක්ක මම ඒ වෙනුවෙන් ගීත හදන්න පටන් ගන්නවා. ආදරය ගැන ගීත හදන්න පටන් ගන්නවා. දවසක මම තනිවල ඉන්න මොහොතක මම කියනවා ජේසුනි මට ඕනේ වට ආදරය කියලා කෑ ගහලා මට කියන්න ඕනේ. මට ලස්සන තනුවක් දෙන්න. මට තාලයක් දෙන්න කියලා මම ගිටාරයක අරගෙන මම ස්ට්‍රම් කර කර ඉන්නකොට එක පාරට එනවා කෑ ගහලා කියන්න මට ආදරේ කියලා කෑ ගහලා කියන්න. එතකොට මම කෑ ගහලා කියනවා මා ආදරේ ජේසු කියලා. ඒක තාලෙට කිව්වොත් මා ආදරේ ජේසු මා ආදරේ ජේසු. එකත් එක්ක අලංකාර ගීතයක් නිර්මාණය වෙනවා. ඔව්, එතකොට ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔයා ගායනා කරන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් ඔයා මේ විදිහට එනකොට පුෂ්පා කියනවා පුෂ්පා ඔයාව හමු වෙනවයි කියලා. එතකොට ඔයාටත් පුෂ්පාව හමු වීම විශේෂයිද? අනිවාර්යයෙන්. මේ නිසා මගේ අර විශේෂිත සේවාව තුළ මම ගමන් කරනකොට මට විවාහ වෙන්න. මොකද මම ඒ අවස්ථාවේදී 35 වෙලා හිටියේ මේ මේ කියන අවස්ථාවේ. එතකොට විවාහයක් අනිවාර්යෙන් කට විවාහයකට යන්න අනිවාර්යෙන් මගේ දෙමව්පියන් මාව පොළඹවන වෙලාවේ. ඉතින් මම ගොඩක් ප්‍රේම සම්බන්ධතා එක්ක පැටලෙනා ගොඩක් හරි කෙනා කවුද කියලා තෝරගන්න බැරුව හිටිය අවධියකත් විශේෂයෙන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දැන් කැපවිලා ඉන්න මොහොතකත් මම ඒ අවස්ථාවෙත් මම වරද්දගත්ත ගොඩක් ස්ථාන තියෙනවා. මම වැරදි කෙනෙකුට වැරදි කෙනෙක් සමග විවාහ වෙන්න ඔන්න මෙන්න ඒ කියන්නේ දිනත් යෙදිලා තියෙන මොහොතේදී එකපාරයක ලොකු වෙනසක් වෙනවා. ඉතින් මාව ප්‍රතික්ෂේප කළා ඒ කෙනා මාව අතහැරලා යනවා. ඒකත් එක්ක මගේ ජීවිතේට ලොකු බලපෑමක් ලොකු විශ්වාස කරපු කෙනෙක් මාව අතහැරියා කියන තැනදී මම අසරණ වෙනවා. ඒ අවස්ථාවේදී දවසක මම නැවතත් ජේසුට කියනවා ජේසුනි මට දැන් මගේ සහකාරිය හොයාගන්න මට බෑ. මට ඔබ වහන්සේම හොයලා දෙන්න. දැන් මම ගොඩක් වරද්දගෙන ඉන්න පටලගෙන ඉන්න මට බෑ දැන්. එතනදී මම මෙහෙම කියලා මම කියනවා ජේසුනි මට සලකුණක් ඉල්ලනවා වගේ. ඔබින් සලකුණක් ඉල්ලනවා මගේ ඔබ වහන්සේ දෙන කෙනා මගේ බර්ත්ඩේ එක තියෙන මාසේ වෙන්න ඕනේ ජේසු. එහෙම වුණොත් මට මුණ ගැස්සන කෙනා එහෙම වුණොත් මම පිළිගන්නවා මේක ඔබ වහන්සේකින් කියලා. ස්වාමීන් වහන්සේත් එක්ක පුංචි ගලු දෙනවක්. අපි කවුරුත් ජීවිතේ ඒ වගේ අසරණ වෙන මොහොතක ජීවිතේ යම් කිසි විදිහකට හරි මගක් නොපෙනෙන අවස්ථාවන් වල අපි කවුරුත් එහෙම කරනවා. මගේ ජීවිතේ හරි තීරණයක් ගන්නට නොවිෂෙට් එකේදී ස්වාමීනි මම දන්නේ නැහැ මම ස්වාමි කෙනෙක් වෙන්න ඕනද එපාද කියලා. මොකද ප්‍රතික්ෂේප වීම එනකොට මමත් කියපු අවස්ථාවක් තියෙනවා. මට සලකුණක් ඕන. ඔබ වහන්සේ මාව තෝරගත්තා නම් මම ඔබ වහන්සේ පෙන්වන්න මට කියලා. මේ අවස්ථාවේ තමයි නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය ස්වාමීන් වහන්සේ මට කියන්නේ සියලු ඔබ මාගේ හඬට සවන් දෙන්නාහු නම් සියලුම ජනතාව අතරින් ඔබ මාගේ එකම සම්පතද එකම උරුමයද වන්නේය කියලා. එදා පටන් උන්වහන්සේ මාවත් උන්වහන්සේගේ එකම උරුමය එකම සම්පත කරගෙන තියෙනවා. මම හිතනවා අපේ ජීවිතේ හැමෝගෙම ජීවිතවල මේ වගේ ලස්සන අත්දැකීම් තියෙනවා. ස්වාමීන් වහන්සේත් එක්ක යනකොට උන්වහන්සේගෙන් ඉල්ලනකොට මට සලකුණක් ඕන. සලකුණ මං ඉපදෙන මාසෙම මගේ විරිඳත් මට මුණ ගැහෙනවා නම් මම හිතනවා ඒ උන්වහන්සේගෙන් කියලා. ඒ නිසා මං දැන් විශ්වාස කරනවා ඔබ දෙදෙනාම එකම මාසෙ වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්. එතකොට ඒ ආකාරයෙන් ශාලිත ඔබට ඔබේ සහකාරියව ස්වාමින් වහන්සේ ගෙනලා දෙනවා. ප්‍රපෝස්ද?
ප්‍රපෝසල් එකක්ද යෝජනාවක්ද? ප්‍රපෝසල් එකක්. යෝජනාවක්. යෝජනාවක් තුළින් ඔබ දෙදෙනා හමු වෙනවා. ඇත්තටම මේ හමු උච්ච ගාම මගේ සිත පුෂ්ප කෙරේ ඇදී යනවා මං මගේ කැමැත්ත යනවා. එතකොට පස්සේ තමයි මට මතක් වෙන්නේ සලකුණ. ඕකේ. ඉස්සරලාම සලකුණ නෙමෙයි බලන්න. ඉස්සරලාම සලකුණ නෙමෙයි. හොඳයි. නමුත් ස්වාමීන් වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ ඉෂ්ට කරනවා. අනිවාර්යයෙන්ම. දෙවියන් වහන්සේ හැම විටම පොරොන්දු රකින්න දෙවි කෙනෙක්. මෙතන තමයි ඔයාලගේ හැරවුම් ලක්ෂය. හොඳයි. උන්වහන්සේගේ ආදරයත් එක්ක අලුත් ගමනක් ආරම්භ කරනවා. තවදුරටත් දෙදිනක් හැටියට ස්වාමීන් වහන්සේගේ සේවය තුළ ගමනක් ගිය දෙදිනක් එක්කෙනෙක් ලිවිසින් උන්වහන්සේගේ සේවාවට නියැලෙන ලස්සන සුවිශේෂී අවස්ථාවක්. තවදුරටත් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් හැටියට මම හිතනවා එහෙම දෙදිනක් එකතු වෙලා එක්කෙනෙක් වගේ ස්වාමීන් වහන්සේට සේවය කරන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මට බොන ගැහෙනවා තවත් සුවිශේෂී මේ වගේම යුවලක් ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකේ පෝටාවල ඒගොල්ලොත් කායකේ ඒ දෙන්නත් ඒ ආකාරයෙන්මයි. මං හිතනවා ස්වාමින් වහන්සේ ඒ වගේ සුවිශේෂී අයව යම් යම් අවස්ථාවන්වල සුවිශේෂී කැඳවීම් වලට තෝරගන්නවා. උන්වහන්සේ ඒ හැරවුම් ලක්ෂය තුළ මොවුන්වත් අරගෙන එනවා. උන්වහන්සේගේ සේවාවට පවුලක් හැටියට උන්වහන්සේට විශේෂ සේවාවක් කරන්නට අපි බලමු ඒ විශේෂ සේවාව මොකක්ද කියලා. උන්වහන්සේ මොවුන් තුළින් අරමුණු කරන මේ විශේෂ සේවාව. ඊට පස්සේ අපි හම්බ වෙනවා 2006 වර්ෂයේදී අපි විවාහ වෙනවා. ඒ විවාහයත් එක්ක මට හොඳටම පැහැදිලි වුණ දෙයක් තමයි අර මම කැපවීමක් වුණා ජේසුට මගේ හැකියාවන් උවහන්සට විතරමයි කියලා. ඒතර බලපුවාම පුෂ්පා ඒකට හරියටම හරි කියන එක තහවුරු මට දැනෙන්න පටන් ගන්නවා. හේතුව එයා අලංකාරමත් ගීත රචකාවය කියන්නේ පුදුම විදිහට ලියන්න හැකියාව තියෙන කෙනෙක්. ඉතින් ඉතින් පස්සේ බිහි වූ අනර්ග නිර්මාණ වචන මේ පුෂ්පා තුළින් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ වෙනකොට මම හිතන්නේ අපි ඇල්බම්ස් පහක් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම ලබන මාසේ 6 වෙනි ඇල්බම් එක රිලීස් කරන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒ මගේ තීරණයත් පුෂ්පා මට ලැබීමත් අපි පවුල මේ ආකාරයෙන් දෙවෙනහොස්සට කැපීමත් එක්ක අපිට දෙවෙනහොස්ස අනර්ග දරු තිදෙනෙක්කුත් දීලා තියෙනවා මේ වෙනකොට. මේගොල්ලොත් මේ තිදෙනාමත් මියුසික් වලට ගොඩාක් ආසයි උක හැකියාවන් තියෙනවා. ඉතින් මට පේනවා ලොකු සැලැස්මක් ඇතුලේ ඒ සැලැස්මට දැන් 100%ක් අපි ඇවිල්ලා කියලා ෆාදර් සැලැස්මට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් ඉතාමත් ප්‍රීතිමත්ව අපේ පවුල ඉතාම සතුටින් මේ සේවය තුළත් අනිකුත් කාරණා තුළත් අපි ඉදිරියට යමින් සිටිනවා. පුෂ්පයක් එකතු කරනවද? ෆාදර් දැන් මට මගේ ජීවිතේ මම තේරුම් ගත්ත කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට දෙවි පියාණන්ගේ දරුවෝ ලෙස අපි ජීවිතේ ගමන් කරනකොට අපි උත්සාහ දරනවා බොහෝ අවස්ථාවල අපේ ජීවිතය අපිට ඕනේ සැලසුම් ඉලක්ක කර අරගෙන යන්න. මොකද අපි තේරුම් ගත යුතු කාරණාව තමයි අපි හැමදෙනාගේම ජීවිතය තුළ දෙවි පියාණන්ගේ සැලැස්මක් තියෙනවා කියන එක. ඉතින් ඒක අපි තේරුම් නොගත්තු අවස්ථාවේදී අපි උත්සාහ දරනවා අපේ සැලසුම් අපේ ඉලක්ක කර අපේ ජීවිත අරගෙන යන්න. අන්න එතනදී තමයි ෆාදර් අපිට අපේ ජීවිතය වැරදින්න පටන් ගන්නෙ. නමුත් අපි දෙවියන් වහන්සේගේ සැලැස්මට අපේ ජීවිත අනුගත වුණාම අපේ ජීවිතය අලුතින් උත්පාදනය වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ තියෙන එතනින් ඇතිවන පිබිදීම තමයි ෆාදර් අපේ ජීවිත ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් මගේත් ශාලිතගේ ජීවිතය තුළ සිදු වුණේ ඒකයි. අපි දෙදෙනාගේ අරමුණු ඔස්සේ කාලයක් ගියා. මට මතකයි ෆාදර් මේ කතාව සාකච්ඡාව ආරම්භයේදී කිව්වා ජේසු හමු වුණාට පස්සේ තමයි ඔන්නෙම මිනිස්සෙගේ ජීවිතය ඉතාමත්ම අලංකාරව ලස්සනට ඉදිරියට ගලාගෙන යන්නේ කියලා.
ඉතින් අපි දෙදෙනාම ජේසුව මුණගැහෙල හිටියේ නැහැ කියලයි මට හිතුනේ. අපි දෙදෙනාම විවාහ වෙනකන් ජේසු අපිව හම් වෙලා හිටියා, ජේසු අපිව හැඳිනගෙන හිටියා. නමුත් ෆාදර් ජේසු කවුද කියන එක අපි හරියටම වටහා ගත්තේ, ජේසුගේ සැලැස්ම මොකක්ද කියන එක අපි තේරුම් ගත්තේ අපේ විවාහය හරහා. හරි ලස්සනයි නේ. ස්වාමින් වහන්සේගේ ආදරය තුළ අපි දකිනවා හරි සුවිශේෂී කැඳවීමක්. පුෂ්පා හරි ලස්සනට කියනවා, ජේසුනම් අපි හමු වෙලා හිටියා, නමුත් අපි ජේසුව හඳුනගත්තේ, අපි ජේසුව හමුවන්නේ, අපිට ජේසු හම්බ වෙන්නේ අපි විවාහයෙන් පස්සේ කියලා. හරිම ලස්සනයි ඒක. උන්වහන්සේගේ සැලැස්ම තුළ එක්කෙනෙක් ලස්සන තනු නිර්මාණය කරනකොට ස්වාමින් වහන්සේ ගෙනල්ලා දෙනවා ඔහුගේම බිරිඳ හැටියට ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක්. බිරිඳ ස්වාමින් වහන්සේගේ ආදරයේ වචන ටික ලියලා දෙනකොට ස්වාමි පුරුෂයා ඒ වචනවලට ආදරණීය තනුවක් යොදන අවස්ථාවක්. මේක හරි ලස්සන සේවාවක්. ස්වාමින් වහන්සේ ඔවුන්ව අද වෙනකොට ආලේප කරලා තියෙනවා, අභිෂේක කරලා තියෙනවා. මේ ස්වාමින් වහන්සේගේ ආදරය තුළ වරක් ගැයීම, දෙවරක් යදීමක් කියලා කියනවා. දෙවරක් යදින්නට මිනිස්සුන්ව පළඹවන්නට මම හිතනවා සංගීතය කියලා කියන්නේ ජීවිත සුවපත් කරන්නට පුළුවන්. ස්වාමින් වහන්සේගේ වචන තුළ සංගීතය යෙදෙනකොට ජීවිතය නැවත වතාවක් උත්පාදනය කරන්න පුළුවන්. තනු බවට, ගීතිකා බවට ඒවපත් වෙනවා. මම හිතනවා එහෙම නිර්මාණය වුණු තනු ගොඩාක් ශාලිත සහ ශාලිතගේ වදන් මේ තනුවෙන්, ඒ වගේම පුෂ්පාගේ වදන් වලින් ගොඩනැගෙන්නට ඇති. ශාලිත, අපි කැමති ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ ඔබ දෙදෙනා විසින් නිර්මාණය වුණු ලස්සන වදන් පෙළක් තනුවක් සමගින් අහන්නට. ස්වාමීන් වහන්සේගේ කැඳවීම් සහ උන්වහන්සේගේ තෝරා ගැනීම් විවිධාකාරයි. උන්වහන්සේගේ නාමයට සාක්ෂි දරන්නට, උන්වහන්සේගේ ආදරයේ වචන පදවැල්වලට හරවන්නට, ඒ වචන තනුවක් බවට නිර්මාණය කරන්නට උන්වහන්සේ මොවුන්ට දී තිබෙනා වූ මේ කැඳවීම උත්තරීතරයි. මම හිතනවා අපි හැමෝටම තියෙනවා විවිධ තලෙන්තු.
අපි ඒවා අපේ මහිමේ පිණිස භාවිතා කරනකොට යොදව ගන්නකොට අපි කාටවත් එමගින් තෘප්තියක් නැහැ. අද මිනිස්සු ගොඩාක් ඉන්නවා තමන්ගේ දෙවියන් වහන්සේ තමන්ට දෙන්නා වූ හැකියාවන්, දෙවියන් වහන්සේ තමන්ට දෙන්නා වූ තලෙන්තු තමන්ගේම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වැය කරමින් යොදා ගනිමින් ඔවුන්ගේ ජීවිතයේ දවසින් දවස කලකිරීම වලට අරගෙන යනවා. අපි දකිනවා අද මිනිස්සු කොයි තරම්නම් අසහනයට පත් වෙලාද කියලා, කොයි තරම්නම් කලකිරිලාද කියලා, කොයි තරම්නම් ජීවිතය අතරමං වෙලාද කියලා. නමුත් ඒ හැම කෙනෙක්ම අරන් බැලුවොත් හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ සුවිශේෂී කැඳවීමක් දීලා තියෙනවා. හරි ලස්සන කියමනක් තියෙනවා. Unless and until you discover the very purpose of your being, attaching yourself to your own creator, you will lose the value of life. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ ජීවිතයේ තමන්ගේ අරමුණ තමන්ගේ මැවුම්කාර දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වී අවබෝධ කරගත්තේ නැත්තම් ඒ මනුස්සයාට ජීවිතේ වටිනාකමක් නැති වෙලා යනවායි කියලා මම හිතනවා. අපි ඉදිරියේ ඉන්නා යුවලක් මැවුම්කාර දෙවියන් වහන්සේ තමන්ට දුන්නා වූ අරමුණ හරියාකාරව අවබෝධ කරගෙන ඒ අරමුණ ඔස්සේ තමන්ගේ ජීවිතේ ප්‍රීතිය කියන දේ සතුට නෙමෙයි ප්‍රීතිය it's heavenly joy කියන්නේ සතුටට වඩා හරි උත්තරීතර දෙයක්. ඒක හරි ස්වර්ගීකයි. මේ ප්‍රීතිය තුළ ජීවිතය අරගෙන යන සාමයෙන් ශාන්තියෙන් ජීවත් වෙන පවුලක්. අපිටත් උන්වහන්සේ ආරාධනා කරනවා අද දවසේදී. උන්වහන්සේගේ මේ උත්තරීතර වූ කැඳවීමට ප්‍රතිචාර දක්වන්නට. උන්වහන්සේ දුන්නා වූ හැම තලන්තුවක්ම, උන්වහන්සේ දුන්නා වූ හැම හැකියාවක්ම ඔබට උන්වහන්සේගේ මහිමය පිණිස යොදවන්නට පුංචි ආරාධනාවක් මොවුන් දෙදෙනා තුළින් ඔබට කරනවා, අපිට කරනවා. එනිසා අපිත් ඒ අභියෝගය භාරගමු. ශාලිත, මම හිතනවා අද වෙනකොට ඔයාගේ ප්‍රසිද්ධ ගීතිකාවක් හැමෝම ගායනා කරන, භේදයකින් තොරව හැමෝම කියන, හැමෝගේම හදවත් ස්පර්ශ කරපු ලස්සන වචන ටිකක් එක්ක ගොඩනැගුණු ලස්සන ගීතිකාවක්. මම හිතනවා ඒ ගීතිකාව හරිම ලස්සනයි. මේ අවස්ථාව සුවිශේෂී වූ අවස්ථාවක් නිසා ස්වාමින් වහන්සේ ඔබව මෙතනට රැගෙනවිල්ලා තියෙනවා. අද වෙනකොට ඔබේ මේ කර්තව්‍ය, ඔබ මේ කරන්නා වූ සේවාව ස්වාමින් වහන්සේට ප්‍රසන්නයි කියලා කියන්නට මුළු ලෝකයා ඉදිරියේම, මම හිතනවා මුළු ලෝකයක්ම අද මේක බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ, ඔබට දුන්නා වූ මේ හැකියාව තුළ අපි නැවත වතාවක් ඒ ස්වාමීන් වහන්සේගේම ආලේපලත් වචනවලින් ඔබට දුන්නා වූ ඒ ලස්සන තනුවෙන් නිර්මාණය වුණු ඒ විචිත්‍රවත් ගීතිකාව අපි නැවත වතාවක් උන්වහන්සේගේ මහිමය පිණිස අපි හැමෝම ගායනා කරමු.
ස්වාමීන් වහන්සේගේ මහිමය මෙලෙස දිගහැරෙන මේ මොහොතේදී උන්වහන්සේටම සදා මහිමය ගෞරවය ප්‍රශංසාවත් හිමි වේවා. ආමෙන්. මෙවැනි වූ තවත් අත්දැකීම් රාශියක් බෙදා ගන්නට ජීවිතවල ස්වාමීන් වහන්සේගේ මහත් පෙළහර කියා පාන්නට ඔබත් සමග අපි නැවතත් එකතු වෙන්න. ඔබටත් එවැනි වූ අත්දැකීම් තියෙනවා නම් මෙය ඔබටත් අපත් හා සමග එක් වෙන්න සුහද ආරාධනාවක්. චෙස් බෙහෙතයි.